मगे नाम नेविल विक्रम सिंह मगे गणगात पास डीएस सेना नायक विधुवल मगे प्रधान वृत्ति वैक्स मॉडल मेकिंग एक ज्वेलरी डिजाइन एक वैक्स के निर्माण करी मगे आरोग्य मार्ग तमें मे एक अवतीर्ण होने दस नाम से अणु एक वगे तमें मग एक गनकांड मम मे ये दुने एक ए रखिया पटंगार गेन मट एक हरियट वैडी हरियट इगन गांड मट सामान्य और बेका मार तुना कितर गिया इन पास्य तमाइ मम्मे पोलकाटू निर्माण वोट मंग विनोदान शेख वसिंग वगे मंग अवतीर्ण सामान्य पोलकाटू निर्माण करण पोलकाटू स्वामी सोयागांड कीला हेम विशेषत्व सामान्य गेदर पर्यरने करना देवाल तमाइ गाल कल्ला मे एक प्रयोजन तेन विदिट मे रेडी कराने मे वगे निर्माण उसा निर्माण बाबा पत्करण पुलवा सामान्य सरल निर्माण विदिट मे वगे करना पुलवा मेकट सामान्य काले व्यय कल्ला महांस गुणोत्तम मेक हुद निर्माण किरेमे हकी सामान्य अड्डू तक वगे विदिट वगे सामान्य विदिट वगे मेक निर्माण करना पुलवा सामान्य दवास का मारक वगे काल कुत्तुल करंड पुलवा सामान्य मेके मे थरु थरु विदिट मम मेक महिम कैपुआनी कपल तीनवाणी मे वगे वे मेक सामान्य मे कपंड कमारी पोलकट हरी रलोई गोरोसुई नम दम्मी का कल्पना कल्ला मे रूपये काशी गिंता है मम्मी का कपलती मेती मे उपकरण मेकट मे एन एक्लती नट एंड बोल्ट एन एक् मे मेक सट काशी अक् मेक एम अति मे काशी करपुद मेक अति मे मे काशी सामान्य गणकाम तीर गणकाम शिलम तुणी कल्ला वीट पे मे पीर कि मे दति मे मेदीट तेन विदीट हदागण अदागे नर मे पाचकर्ण तमंगे मोटरेट दागत्ता मे मे निर्माण करे मे कि ओन बड़ा करंट पुलवा मेक मे मेकिन समय मम मेक कैपे मे कट का पड़ा पैक पैकेट अड़ू कल सुल मे यार शापेट दी मे कट हद हदागत्ते हैं पास दी मे मेक निर्माण करंट पुलवा निर्माण कल हिमहोदम निर्माण की मम हिम कल सामान्य मुखदार अद पावती सामज रटावाणु मे लुकु निष्पादने कल्लाकुगानक अलव्य सद अंड पुलवांतर मे कसुभिमा ज्ञाने पीठ एनिस मम हेमती उत्साहरा मे सामान्य जनता वट दिन आवश्यक नीट एक अंट वेड़ी बराक नोट मे मिला जमक निष्पादने इतकोटर मे अभी निष्पादने वगेम अभी एकटे आना काले मे एक गाके आटा वेड़ी बराक ने तो वेड़ी मुद्रा वीदा नौकर एक मिलदी गंडत पुलवा इतकोटे मे वेड़ी करगनी अंड पुलवा वेड़ी काल या मैं यमक निर्माण कर मट एक वेलदा करता
ඔයට අලෙවි කරන්න ගම් ස්ථානයකට දී ගන්න බැරි වුණොත් එහෙම නැත්නම් ඒක පරක් වුණොත් වෙනදන් කරගන්න මට එතකොට මේ ඒකට ගිය කාලේ මහන්සියයි නිකන් මට අර කියන අධෛර්යයට පත් වෙන මේකක් එනවනේ ඒ නිසා මේ ඒ තත්ත්වයට පත් නොවි මේ ආකාරයෙන් කරාම මට කරගෙන යන්න පුළුවන් ඇත්තෙන්ම ඉතින් යන්නේ වගේ ඉතින් අර අද සමාජයේ ඉතින් මේක මේ වියකෙන දෙයක් ඇත්තෙන්ම අද සමාජයේ තරුණයෝ මේ 80ක් 85ක් ඒ වගේ ගොඩක් දුරට මේ දෑති කර්මාන්තෙට පුරුදු පුහුණු වීම අඩුයි. එතකොට මේ ඇත්තම ඒකොල්ලන්ට ඉතින් මේ හිතනවා නම් මේක මේ ඒ තරම් අමාරු දෙයක් නෙමෙයි. සාමාන්‍යයෙන් හිතනවා නම් මේ මේකට ඉතින් කලාවේ පොඩක් කලාව කලාත්මක පැත්තටත් මේකේ පොඩි මේ හැකියාවක් තියෙන්න ඕනේ. එතකොට හොඳටම මේක මේ ඒ කාර්යය කරන්න පුළුවන් මේ ඒ වගේ මේ ඒ පැත්තෙන් අර දක්ෂතාවයක් තියෙන ඌමනාවක් ඕනකමක් තියෙන කෙනෙක්ට කරොත් මේක බැරි නෑ කරගෙන යන්න පුළුවන් දැන් මං ජුවලරි වැඩ කරාට දැන් අද ජුවලරි වැඩ කරන්න බැරි තත්ත්වයක් උදා වෙලානේ තියෙන්නේ රත්තරම් විල ගණන් ගිහිල්ලා එහෙම ප්‍රශ්නයක් තියෙනවා එතකොට මේ ඒ පැත්තට නැඹුරු වෙන ගතියත් එම්ම එහෙම කරන්න විදියක් නැහැ මොකද මේ මේ ඒවට මිල අධික නිසා වැඩි වෙළඳාමක් නැහැ ඉතින් එහෙම බැලුවාම මම අර විනෝදාංශයක් විනෝදාංශයක් වශයෙන් මේ වැඩේ පටන් ගත්ත එක මේ ඇත්තම දැන් මට මේ මේ මේක දැන් ජීවනෝපායක් වගේ මට කරගෙන යන්න වෙලා තියෙනවා මේ වැඩේ නමුත් මේ ඒක වැඩි ආදායමක් සාමාන්‍ය ලැබුණ නැති වුණාට මට ඉතින් මේ මේ ලැබෙන ආදායම ඇති මේකෙන් වැඩ කරගෙන මට වැඩ කරගෙන ඉන්න පුළුවන් දැන් අපි කරන නිර්මාණයක් සාමාන්‍යයෙන් සාමාන්‍ය තැන් වලට අපිට දාගන්න බැරි කමක් නැහැ පුළුවන් නමුත් ඒ කරන නිර්මාණය දැක්කහම කෙනෙක්ගේ හිතට ටිකක් ආසාවක් කැමැත්තක් ඒ කියන්නේ ඒකේ ලස්සනක් මේ දැක ගන්න පුළුවන් වෙන විදිහට අපි ඒක නිර්මාණය කරොත් ඇත්තෙන්ම ඒක අලවියක් කරගන්න පුළුවන් බැරි නැහැ. මේ රත්තරම් බඩු වැඩ කරනකොට ඒ පුංචි මේ කටු පාවිච්චි කළා මේ මෝටරයක් තියෙනවා පෙන්ඩන් මෝටරයක් කියලා. ඒ පෙන්ඩන් මෝටරින් තමයි මේ පුංචි වැඩ කරන්නේ. එතකොට ඒකත් අත්දැකීමක් වුණා ඇත්තේ මේ වැඩේට මට ඒක දැන් මේ මේ ප්‍රධානම වශයෙන්ම මම මේකම විතරක් නෙමෙයිනේ කරේ අර මේ 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 ජුවලරි පැත්තෙන් ස්ටාර්ට් කරපු වැඩේ මට මේකටත් ඒකේ දේවල් ප්‍රයෝජනවත් වුණා ඒ වැඩ කටයුතු කරන්න මේ ගෙඩිය මේ සාමාන්‍යයෙන් මේ රටේ දැන් ප්‍රශ්නයක් තියෙනවනේ කොරෝනා ප්‍රශ්නයක් ඒකේ මුල් අවස්ථාවේදී මං මේ වැඩ වලින් අත් මිදිලා ඇත්තෙන්ම මේ වගේ මං කපාපු පොල් ගෙඩි අරගෙන මේ පොල් කටු අරගෙන මේවට පස් දාලා මේ බීජ පැල කරා. ඒවා පැලත් උනා. පස්සේදී මේ මං ඒවා ඉවත් කරා. ඉවත් කරගත්තා මං ඒවා සාමාන්‍යයෙන් ඉතින් අර මේ වත්තේ පොඩ්ඩක් ඉඩ පාඩුව මදි අඩුපාඩුව නිසා ඒ ඉවත් කරගත්තා ඉවත් කරගෙන ඉවරලා මේ ඒ පස් ටික ඉවත් කළා නැවත මේ පොල් කට්ට අරගෙන මේ විදිහට මේ මැෂින් එකට මේව කරලා ගාලා කරලා මේව හැදුවා දැන් මේ මං කියන්න ගියේ මේ පොල් කට්ටෙන් මේ කලින් අර විදිහට පස් දාලා යම්සි දෙයක් කළා මාසයක ආමාරක් දෙකක් විතර ගියාන් පස්සෙත් ඒ පස් ටික ඉවත් කළා නැවත මේක මේ ප්‍රයෝජනය සඳහා ගන්න පුළුවන් වුණා. ඒතර මේ පොල් කට්ටේ කොච්චර ශක්තියක් තියෙනවද මේ පොල් කට්ටේ. ඒක
එකනේ දැන් එහෙම එහෙම කරපු දෙයක් බවට පේන්නේ නැහනේ මේක දැන් මේ වෙනකොට මේ විදිහට එක ළඟින් ළඟින් ඩිසයින්ස් කපලා මේ කොම කරාට මේක ට්‍රැකින් එකක්වත් ගියේ නැහැ එතකොට මේ මේ කොච්චර ශක්තියක් තියනවද මේකට ඒ නිසා ඉතින් අර පොල් කට්ට කියන දේ මේ 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 කල්පයෙන් මේ විදිහට ප්‍රශ්නයක් නැහැ නෑ සෑහන කාලයක් තියාගන්න පුළුවන් ඇත්තෙම සෑහන කාලයක් තියාගන්න පුළුවන් ඒක ඒක ඒකට ඉතින් සනාථ කරන දෙයක් තමයි ඒක ඇත්තෙම මොකද පස් දාලා ඒක තිබ්බහම සාමාන්‍ය දිරාපත් වෙන මේකක් එනවනේ ඕන දෙයක් නමුත් මේක එහෙම වුන්නේ නැහැ මාස දෙකමාරක් තුනක් විතර තිබිලා ඒක පස්ටික ඉවත් කළා මේ මෙව කරා දැන් මේකට හොඳ උදාහරණයක් තමයි මේ 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 සිදුරු වගේ ගහලා තින්නේ ඒ සිදුරු මන් තිබ්බේ මේ අතට මෙව කළා මෙතනින් වතුර දැම්මහම එක මේ ඒක අර මේ මේ වාතාශ්‍රය මෙවෙන්න මේ ඒක තමයි අර මේ මේක ඔප්පු කරන්න පුළුවන් තියෙන දේ තියෙන එකම දේ මේ ඒක එහෙම තියෙද්දි තමයි මේ ඊට පස්සේ මම තරු ටික කපලා තියෙන්නේ එතකොට මේ මේ ලොකු දෙයක් ඇත්තෙම කරන්න පුළුවන් මේ මේ පොල්කොට් වලින් දවසකට නිර්මාණ කියන්නේ එක දවසකට එක මාකාරයේ හොඳ නිර්මාණයක් කරන්න පුළුවන් දැන් මෙහෙම දෙයක් තියෙනවා දැන් මේ වගේ එකක් නිර්මාණය කරනකොට එක දවසකින් මේවා කපලා කරලා ඔක්කොම සැලසුම් කරලා තියන්න පුළුවන් ඊට පස්සේ දැන් මේවා මේ මේක දැන් අලවන්න එපේ ගම් වලින් පොල්කොටු කුඩු පාවිච්චි කරලා ඒ ගම් වලට කවලම් කරලා තමයි අලවන්නේ අලවුවහමත් යමසි කාලයක් යනවනේ වේලෙන්න එතන මම පළවෙනි දවසේ කරන්නේ මේ මේක ගාලා කරලා මේ ඊට පස්සේ මේක හරියට අලවලා එක තීනා පැත්තකින් තීලා වෙන දෙයක් තමයි කරන්නේ. ඒතර මේක ඉවර වෙන්නේ ඊළඟ දවසේ. නමුත් මේක එක දවසින් කරන්නත් පුළුවන්. බැරි නෑ. නමුත් අර අලවන නිසා මේක අර යම්සි කාලයක් යනවනේ වේලෙන්න. ඒ නිසා සාමාන්‍යයෙන් දවස් දෙකක් විතර යනවා වැඩේට. නමුත් දෙකක් ගියාට මම මේ වැඩේ අලවල කරලා පැත්තකට කරලා මම වෙන වැඩකුත් කරනවානේ. ඒතර තවත් දෙයක් කරනවා මගේ ඇති. තොර එහෙම් බැලුවම දවසකින් වගේ කාලේ ඉවරයි මේකට කාලයක් යනවා සාමාන්‍ය දවසක වගේ කාලයක් යනවා නිර්මාණයක් කරන්න. ඉතින් එක එක නිර්මාණ වල හැටි හැටියට තමයි. ඒ. ඉතින් මේ ඉතල කැටයම් වගේ මේ දාන්න පුළුවන් කැටයම්. ඒ ඒක තමයි එහෙම කරන්න පුළුවන්. එහෙම කරන්න පුළුවන් වුණාට එහෙම කරොත් එහෙම මේ මේ මේවට අර ඒවට ගත වෙනවනේ කාලේ. ඒවට කාලේ ගත වුණාම වැඩේ මනරම්මන්නේ වැඩේ ලස්සනයි. දැක්කහම දැකුම් කළුයි ලස්සනයි. නමුත් මිලක් කියන්න බෑනේ. මේක පොල් කටුනේ. එන්නේ මේ වගේ දෙයක් එහෙම දෙයක් තියෙනවා. ඉතින් දැන් මේ මේ දැන් මේ වගේ එකක් හදනකොට මේ මේ ඇස්ලොන් බටයක් එනවා මැදින්. දැන් මේ යට තියෙන පොල් කට්ටට ඉස්සෙල්ලාම ඇස්ලොන් බටේ මෙහෙම ජොයින් කරාම මේ මෙහෙම මේස උඩින් තිබ්බාම හරියට ඒක කෙලින්ද කියලා බලාගන්න මේ සාමාන්‍යයෙන් දැන් මේසන් වාසුන්නෑ කෙනෙක් විත්තියක් බඳිනකොට ලම්බයක් පාවිච්චි කරනවානේ. ඒ වගේ මම මේකට පුංචි ලම්බයකුත් හදලා තියෙනවා. ඒක තිනවා මං ගාව. ඒක මෙතනින් අල්ලලා ඒ බටේ හරියට කෙලින් මේ පොල් කට් මෙහෙම තියලා ඒ බටේ මෙහෙම කෙලින් තියනවාද කියලා බලාගන්න ඒක ඉස්සලම් පාවිච්චි කරනවා. ඒක මොකද ප්‍රධානයි. මොකද ඒකෙන් පස්සේ මේවා උඩට උඩට එනකොට තමයි මේක හරියට ඔක්කොම කෙලින් වෙන්නේ. පළවෙනිදී ප්‍රශ්නයක් කරගත්තොත් අනිත් ඔක්කොම අවුට් යනවා. ඒ නිසා ඉතින් අර මම ගොඩක් මේවට කල්පනා කරලා තමයි ඉතින් මේ ටූල්ස් හදාගත්තේ ඒ වගේ වැඩ කරේ. ඉතින් මේ මේ මේක ඉගෙන ගන්න ඕන කවුරු හරි හිටියොත් සම්පන්න ගන්න කවුරු වගේ ඇත්තෙන්ම ආසාවක් තියෙනවා නම් කාට හරි මට සල්ලි ඕනෙත් නැහැ මම නොමිලේ උගන්වනවා. ඒ කියන්නේ මේ මේ ඒ තරම් මේක මට දැන් මේකෙන් අපිට දැන් මගේ වයස හැටියට දැන් මට මේකෙන් තව ඉස්සරහට යමක් කරලා මේ නැති වෙයි. නමුත් මගේ යටි හිතේ හරි ආශාවක් මේ බලාපොරොත්තුවක් ඇති වෙන කවුරුන් මේක ඉගෙන ගත්තොත් ආශාවෙන්. එතකොට මේ මේ කවදා හරි ඇස් දෙක පියාගත්තත් මේ මේ වැඩේ මෙයා මෙහෙම කරගෙන යනවනේ කියලා
දැකලා හිතට සතුටු වෙන්න පුළුවන්. ඉතින් එහෙම සමාජයක් අද නැති එක තමයි ඇත්තෙන්ම මේ ලොකුම ලොකුම ප්‍රහේලිකා ලොකුම ප්‍රශ්නේ. මොකද මේ මේ දැන් අපි අපි ඉගෙන ගන්න කාලේදී මේ තාක්ෂණය දියුණු නැහැ. අපි ගෙදර ආපුවාම මේ මොකක් හරි වත්තපිලේ මොකක් හරි වැඩක් මිටියක් අරන් ලෑල්ලකට ඇණයක් ගැහුවත් අපි ඒ බලලා ඒ ඇණේ ගහන්නෙත් හරියට මේ මේ ආසාවෙන්. නමුත් ඒම අපි කරනකොට අපේ අතේ ෆෝන් තිබ්බේ නැහැ. අපිට ගෙදරින් එහෙම නැත්නම් අහල පහල ගෙදරකින් ඇහෙන රේඩියෝ එකේ සංගීත රාවයක් විතරයි අපිට ඇහෙන්නේ. අපි ඒකට සවන් දීගෙන අපි මේ වැඩේ කරනවා. මොනවාද? වංකුවකට ඇණයක් ගහන එක. නැත්තම් අඬුවකින් මේ මේ ස්කෘපිනිනකින් ඇණයක් පද කරන එක. ඒ වගේ දේවල් වලට අපි ඇත්තෙන්ම මේ එහෙම අපේ මනස එහෙම යෙදුණා. මොකක් හරි කාර්යයක් වැඩක්. අද සමාජයේ එහෙම නැහැනේ. අද සමාජයේ ඕනම වෙලාවක ඕනම කෙනෙක් අතේ හෑන්ඩ් ෆෝන් එක අරගෙන ඒකේ මොනවද කරන්න කියලා ඒගොල්ලන් ඒකටම තමයි හිත යොමු කරන්නේ. එතකොට නිර්මාණ ශක්තිය බිහි වෙන්නේ නැහැ. දැන් මම මේ පොල්කටු කියන දෙයට මම යොමුුනේ ඇත්තෙම මම ඉස්කෝලේ යන කාලේ අපේ පන්ති ළමෙක් ටීචර්ට දුන්නා පොල්කටු වලින් ලස්සන මල්වාසයක් හදලා. ඇන්තූරියන් කොළ හදලා එයාගේ මාමා හදලා තියෙන ලස්සන මල්වාසයක්. ඒක මේ සුඩින් මැඩම් තියලා තිබ්බා. අන්න එදා තමයි මම දැක්කේ පොල්කටු නිර්මාණ. ඒදා දැකලා ඒක දැක්කයන් පස්සේ තමයි මට ඇත්තෙම එදාම ඇති වුණා හිතට ආසාවක් මේක කොහොමද කරන්නේ? මාර ලස්සන වැඩක් නේ කියලා මට හිතේ ආසාවක් ඇති වුණා. ඊට පස්සේ මම ඒකට අවශ්‍ය කරන ආයුධ හිතලා හදාගත්තා. හදාගෙන වැඩේ කරන්න පටන් ගත්තා. ඊට පස්සේ ඒ වැඩේ කරගෙන යනකොට වැඩේ ටිකක් මේ ඉවර කරගන්න අමාරුයි. දවස් යනවා. මේක පොල්කට හරි ගණයිනේ තදයිනේ. ඒ නිසා මම ලේසි ක්‍රම හෙව්වා. ඒ ලේසි ක්‍රම හෙව්වයන් පස්සේ මම ග්‍රයින්ඩරේ මට මතක් වුණා. බෙන්ච් ග්‍රයින්ඩරේ. ඒක මම ගෙනාවා. ගෙනහල්ලා ඊට පස්සේ එහෙම ඒකෙන් වැඩ කරා. ඊට පස්සේ මේ පොල්කට ඇතුලේ මේ පොල් ගෑවෙන් පස්සේ ඇතුලේ තියෙන කුරුට්ට ඉවත් කළා. පොල්කට ඇතුල පොලිෂ් කරගන්න එපා. ඒක කොහොමද කියන එක ලොකු ප්‍රශ්නයක් වුණා. ඊට පස්සේ මම කල්පනා කළා අර මේ 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 මේසෙට හයි කළා පොල් එහෙම ගාන්නේ. ඒ ගාන ඒ මේ මේ ඒ පොල් ගාන ඒ මේ කප් එක ග්‍රයින්ඩරේට මම සෙට් කරා. සෙට් කළා ඉවරලා ඒකෙන් තමයි දැන් මම වැඩ කරගෙන යන්නේ. ග්‍රයින්ඩරේ ස්ටාර්ට් කරාම ඒකත් එක්ක කරකිනවා. මේක ඇල්ලුවාම ගානට කපාගෙන අතුල ක්ලීන් වෙනවා. අමුතුවෙන් සුද්ධ කරන්න දෙයක් නෑ ඇතුළේ. ඒ වගේ. ඉතින් ඒ වගේ මේ මේ ලේසි වැඩක් සාමාන්‍යයෙන් මේ මේ කරගෙන යනකොට මේ මේ ඒකේ ලේසි ක්‍රම ගැන හිතන්න ඕනේ. එහෙම හිතනවත් ඒකට ආසාවක් තියෙන්නත් ඕනේ. බොහොම හිමීට සැලසුමක් ඇතුව කල්පනා කරලා එක නිර්මාණයක් කරනවා ඉස්සල්ලාම. හිමීට. ඊට පස්සේ හිමීට නිර්මාණය කරපු එක ඉක්මනට කොහොමද කරන්න කියලා කල්පනා කරනවා. ඊට පස්සේ තමන්ගේ වේගය වැඩි කරනවා පොඩ පොඩ. වැඩි කළා ඒ නිර්මාණය අර දවස් දෙකක් තුනක් කරපු නිර්මාණය එක දවසකටපත් කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඒකයිල තමන්ගේ දක්ෂතාවයන් තමයි සිද්ධ වෙන්නේ. ඒතර කියන්න පොකට මම කාට හරි උදව් කරන්න හරි සම්බන්ධ කරගන්න ක්‍රම වේද? ඔව් සම්බන්ධ මාව සම්බන්ධ කරගන්නවා නම් මේ මගේ ටෙලිෆෝන් නම්බරි මන් දෙන්නම් 0713 61 48 27. ඒ නම්බරයට මේ ඕන වෙලාවක කතා කරලා මේ මේ ගැන අහන්න පුළුවන්. ඉතින් මේ දෙඩි කැමැත්තක් තියෙනවා නම් ඕනම කෙනෙක්ට මට කියලා දෙන්නත් පුළුවන්.